නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මගේ ගුරු දේවෝත්තම කාගේත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මාතලේ මඬවල උල්පත භාවනා සපෝට, මහමෙවුනා භාවනා සපෝට සම්බන්ධ පින්වතුන් පිරිසක් එකතු වෙලා තමයි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. බොහෝ දිනකට ධර්මය අහන්න අවස්ථාව සලසනවා. විශාල පිනක් ජීවිතේට රැස් වෙනවා. මට අද දවසේ මේ කියවන්න ලැබිච්ච සූත්‍ර දේශනා කිහිපයක් එකතු කරලා මේ අද ධර්ම දේශනාවට දේශනා කරන්නම් කියලා කල්පනා කළා. ඒ තරම් අගය ඇති නිසා මීට කලින් ටික කාලයකට කලින් මම ඉන්දියාවේ රජගහනුවරට යද්දී තපෝදා නදිය කියලා මේ බෝඩ් එකක් තියෙනවා දැකලා මම කිව්වා යං කියලා. තපෝදා නදිය කියන්නේ මට ඒ සංඥාව තිබ්බේ තපෝදා නදිය කියන්නේ රස්නේ වතුර තමයි ඒ නදිය ගලාගෙන යන්නේ. ඒ නදියේ රස්නේ වතුර ගලාගෙන යන්නේ මේ ඒ නදිය ආරම්භ වෙන හිමාලයේ සීතලම සීතලයි වතුර. නමුත් ජනාවාස මිනිස්සුන්ගේ අතරින් නදිය ගලාගෙන යද්දී රස්නේ හැම වෙලාවෙම හුමාලෙන් වවුඩට. දවසක් අපේ මහා කස්සප මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සංඝයාට වදාලා, පින්වත් ප්‍රිය ආයුෂ්මතුනි, මේ තපෝදා නදිය රස්නේ වුණාට පටන් ගන්න තැන්නම් සීතලයි කිව්වා. එතකොට අලුතින් මහණ වෙච්ච හාමුදුරුවෝ කිව්වා, එහෙම කොහොමද, එහෙම එහෙනම් මෙහෙම කොහොමද රත් වෙන්නේ? මේ හාමුදුරුවෝ එක එක දේවල් කියනවා කියලා. කතාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ වදාළා, ඇත්ත ඔය මොග්ගල්ලාන කියන්නේ සීතලයි මේ නදිය පටන් ගන්න තැන. නමුත් මේ පෘථුවේ නිරේවල් දෙකක් අතරින් තියෙන මේ යම් නිම්නයකින් තමයි මේ නදිය ගලාගෙන එන්නේ. ඒ නිරේ රස්නෙට නදිය රත් වෙනවා. පැය 24ම මහා ජලස්කන්ධයක් නිතර නිතර රත් වෙනවා නම් කොහොම ගින්නක්ද? ඉතින් ওই සංඥාව තිබ්බ නිසා මම ගොඩ වුණා. යනකොට තියෙන්නේ උණු වතුර තියෙනවා කන්දක් වගේ. ඒ කන්ද උඩම වෙනවම තියෙනවා උණු වතුරේ උණු වතුර උල්පත් තියෙනවා. එතනින් නාන්න තියෙනවා. නාන්නේ පූණ නූල් කරේ දාගත්ත බමුණෝ බ්‍රහ්මණ වෙන කිසි කෙනෙකුට යන්න දෙන්නේ වෙන කුලවල් වල ආයට යන්න දෙන්නේ ඉහළෙම නානවා. ඒ අය නාන වතුර ටික ඔක්කොම එනවා බටේකින් පල්හැට. ඕන දෙවෙනි ටිකක් පහත තැනක තියෙනවා වතුර ටැංකිය. එතනින් නමයි තමයි වෛශ්‍ය වෙළඳ කුලේ අය නාන්නේ. එතනින් පල්හැට තව ගිය ගමන් දැන් සාමාන්‍ය ධනපති පන්තිය නානවා. පවය ඔක්කොම නාලා අර කුණු වතුර ටික අවසානෙට තියෙනවා ටැංකියකට. අනේකින් රිදි හෝදාගෙන නාගන්න එක කරනවා ශුද්‍රයෝ. දුක හිතෙනවා දැක්කම. ඔන්න ඉන්දියාවේ ඉපදුනා නම් බුද්ධ කාලයක විතරයි සාමාන්‍යයෙන් මේ බුදුරු වැඩ ඉන්න කාලේ විතරයි
ඉන්දියාව බොහෝ විට පින්වන්තය උපදන්නේ. බුදුවරු නැති යුගේ රහතන් වහන්සේලා නැති යුගේ ඉන්දියාව ඉපදෙන්නේ. බුදුවරුන්ගේ බුදුවරු නැති යුගවල් වලත් රහතන් වහන්සේලා ටික ටික අඩු වෙනකොටත් ඉන්දියාවේ පින්වන්තය ඉපදින්නේ කොහෙද? කොහෙද ඉපදින්නේ? මේ ලංකාවේ. ඉන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මය අවබෝධ කරන්ට අපහසු වෙච්ච අය ගොඩාක් අය ඉපදිලා තියෙන ලංකාවේ පස්සේ කාලේ ධර්මය අවබෝධ කළා. අදටත් පින්වන්තව ඉන්නවා නම් අතරින් පතර ඉපදින්නේ කොහෙද? ලංකාවේ. බමුණන්ගේ කොහොමද කුල ભેදේ? ඒක හරියට තියෙනවා. දෙන්නේ මහාන වෙන්න දෙන්නේ. ඒ පවුලෙන් කවටවත් යන්න දෙන්නේ. වේද වේදාන්තර බ්‍රාහමනෝ මේ තමයි කටපාඩම් කරන්නේ. අනිත් අයට ඒවට කිට්ටු වෙන්න දෙන්නේ. මහා අධිපති බලයක් පවත්වනවා. ඉතින් ඒ නිසා අදටත් ඉන්දියාවේ බුද්ධ ශාසනයට කවුරු හරි බමුණු කුලෙන් මහා මේ පැහැදුනොත් හරි කතා කළොත් හරි අනිත් අය කියනවා අම්මේ මෙහා බ්‍රාහ්මන් මෙහා බ්‍රාහ්මන් මෙහා බ්‍රාහ්මන් කියලා හරියට කතා කරනවා. ඉතින් අපි කල්පනා කරනවා ඇයි මේ නිතර ඒක කියන්නේ කියලා. ඒ තරම් ඒ සමාජයේට අර බුද්ධ ශාසනයට බමුණෙන් පැහැදෙන එක මහා ඉහලින් සලකනවා. ඒක හරි පුදුමයි. ඒ නිසා ඒ වගේ යුගයක් බුද්ධ කාලෙත් ඒ වැනි දෙයක් තිබ්බා කියලා මේ සූත්‍ර දේශනා ටික කියවනකොට මට සිහිුනේ. ඉතින් ඒ නිසා මං කල්පනා කළා අද මේ දේශනාව ගන්න ඕන. බමුණෝ ජීවිතය ගැනත් යම් විදිහ යම් දැනීමක් එනවා. ඊටත් වැඩිය අපේ හිතේ ඇති වෙන ක්‍රෝධේ හරියට ප්‍රශ්නයක් මේ ක්‍රෝධේ කියන එක. මේක හිත ඇතුලෙන් වහා එනවා තරහන්. ඉතින් මේක සංසිඳවගන්නේ කොහොමද? හරියට තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ කාලෙත් ඒ වගේ දේවල් තිබ්බ නිසා අපි බැලුවා මේ බුද්ධ දේශනාවෙන් අපිට කොහොමද ධර්මයෙන් පිහිටක් ගන්න කියලා කතා කරමු කියලා. මේ සූත්‍ර දේශනාව බ්‍රහ්මණ සංයුත්තේ තියෙන්නේ ධනංජානි සූත්‍රය. ධනංජානි කියලා කියන්නේ බැමිණියා. බුදුරජාණන් වහන්සේ වේළුවන කලන්දක නිවාපේ ජේතවනේ මේ වේළුවනේ රජගහනුවර වේළුවනේ කලන්දක ලේනුන්ට අබේ භූමිය වුණ භූමියක හිටියේ. ওই බිම්බිසාර රජුරගේ උයනක් තිබ්බා. ඒ උයනේ දවසක් බිම්බිසාර රජුරෝ තරුණ කාලේ හොඳටම බීලා ගහක් මුල වැටිලා හිටියා. ඉතින් කට ඇරගෙන ඔහි ගොරව ගොරව බිම්බිසාර රජුරෝ නිදි බීලා. අර සුරා ගඳට ළඟ තුඹසක හිටපු නාගේ කාවා. ඇවිල්ලා ඒ විසගෝර නාගයා දැන් රජුරුවන්ගේ පැත්තට එනකොට ඒ ගහේ හිටපු ලේනේ කෑ ගැහුවා. තුරු ලේනගේ අර එක දිගට තියෙන මේ සද්දෙට රජුරු ඇහැරුණා. ඇහැරෙනකොට දැක්ක නයා තමන්ගේ පැත්තට එනවා කියලා. ඊට පස්සේ රජුරුව කොහොම හරි බේරුණා. ඉතින් අර ලේනෙක් නිසා බේරිච්ච නිසා ලේනුන්ට අබේ දානේ දුන්නා. ලේනන්ට කෑම දෙනවා, ලේනු මැරීම තහනම්. ඒ විදිහටයි ඒ උයන හැදුනේ. ඊට පස්සේ ඒ උයන බුදුරජාණන් වහන්සේට පූජා කළා. වේල්වන උයන පළවෙනි ආරාම පූජාවනේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. දේශනා කරනකොට දැන් ඔය මං කිව්ව ඔය තපෝදා මේ ඔය උයනේ කතාවත් ඔය වේල්වනේ තමයි, වේල්වනේට මේ පැත්තෙන් තමයි පොඩ්ඩක් මේ පැත්තේ රජගහනුවරම තියෙන්නේ. ඔය මං කියපු ඉස්සලා සිද්ධිය. ඒ කියන්නේ අදත් ඒ බමුණෙහි ඉන්නවා කියන්නේ බුද්ධ කාලේ හරියට ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ ගමක හිටපු බැමිණියක් බුදුගුණ අහලා හිත පහදවගෙන නිතර නිතර කල්පනා කළා, නිතර නිතර හිතෙන් සිහි කළා, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඔහොම තමයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ. දැන් අද කාලේ අපි කියමු රුවන්වැලි මහසෑයට කියලා, ථූපාරාමයට යම් ධාතු තැන්පත් ස්තූපයක් ජයසිරි මහබෝධින් වහන්සේ ළඟට ගියා. මිනිස්සු හිතන දැන් ඊළඟට කොහොමද වඳින්නේ, කොහොමද වටේ යන්නේ, කොහොමද ප්‍රදක්ෂිණා කරන්නේ කියලා දැන් හරි චකිතයි. වැඩි ඕනේ නැහැ. නමස්කාර පාඨය කියා ප්‍රදක්ෂිණා කළත් ඒක තමයි නමස්කාරය. ඒක තමයි උදානය. දැන් මෙයා නිතර නිතර සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා, ධර්මය ගැන පැහැදිලා, සංඝයා ගැන පැහැදිලා. නමස්කාර පාඨය නිතර සිහි කරනවා. නමස්කාර පාඨය නිතර සිහි කරනවා. දැන් මේ ගෙදර අය මේකට කැමති නැහැ. දවසක් මේ භාරද්වාජ වංශයේ මේ බමුණෙක්
මොකද කළේ බත් මේ දැන් බත් කන්න දැන් බිම ඉඳගෙන ඉන්නවා බබුණ. දැන් ඉරමිණිය ගොතාගෙන දැන් බැමිණි අරහෙන් දානයට අරන් එනවා. අරන් එනකොට මේ පොඩ්ඩක් උඩකින් අගෙනුට කකුල වැදුණා බීම. පය පැකිලුණා. පැකිලිච්ච ගමන් එනවා ඇතුලේ පුරුදු කරන දේ මොකද්ද? නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා තරහ ගියා. කාටද තරහ ගියේ? බමුණාට තරහ ගිහිලා ඒ ෂෙනෙහිම දෝෂාරෝපණය කළා. ඒ වසලි උඹ මෙතන ඉඳගෙන මන් දෙන ඒවා ටිකම කාලා ආරයාගේ ගුණ කියනවා. තව වෙන මොන හරි වචනයක් පාවිච්චි කරන්න ඇති. ඒ ශ්‍රමණයාගේම ගුණ කියනවා. උඹ දැනගනින් මන් දැන් යනවා. ඇයි ළඟනේ දැන් වේලුවානේ ළඟයි. මන් දැන් යනවා. ගිහිල්ලා වාද කර කර මං ඔය කියන ශ්‍රමණයාව පරද්දනවා. එතකොට කියපංකෝ උඹගේ ගුණ ටික. දැන් ඔන්න හොඳටම තරහ ඇවිල්ලා දැන් මේ බමුණා. ඊට පස්සේ සාදුකාර දුන්න බැමිණිය. බැමිණිය කියනවා මේ දෙවියන් මරුන් සහිත ලෝකේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ සමග වාද කළා ජයගන්න පුළුවන් කෙනෙක් නම් මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි වාද කිරීම කෙසේ වෙතත් ඔයා යන්නකෝ දැන්. දැන් මෙයාටත් මේ බුදුරජාන් වහන්සේ ගාවට මේ ස්වාමියා යවන්න ක්‍රමයක් නැතුව හිටියේ. කිව්වා වාද කරන කතාව කෙසේ වෙතත් දැන් ඔයා යන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ බමුණට තව කීඳියා. මේ ගුණ කියන එකට. ඇයි බමුණ අදහන්නේ බ්‍රහ්මයානේ. බ්‍රහ්මයා වේද වේදාන්තරවල තියෙන මේ දෙවිදේවතාවුන් නම්සේලා. හොඳටම තරහ ගියා. තරහ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වේළුවනේට ගියා. ගිහිල්ලා කිසිම කතාබතාවක් නැහැ. කතාබතාවක් නැතුව තරහෙන් කෝපෙන් ඉදින්මිලා ගිහිල්ලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා දැන් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා දැන් බනින්නත් ඉපැයි. මෙයා මේ බනින එක වෙනුවට ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද ඇහුවේ? කුමක් නැති කළාමද සනීපෙට නිින්ද යන්නේ? ඊට පස්සේ කුමක් නැති කළාමද ශෝක නොකරන්නේ? කුමක් පින්වත් ගෞතමයන් වහන්සේ කවරනම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වෙන්නේ කියලා ඇහුවා. තරහ ගිහිල්ලා ආපු දේ. කොහොමද ඒ කාලේ ඥානේ? දැන් අද කාලේ තරහ ගිය කෙනෙක් කොහොම ප්‍රශ්න අහනවද? දැන් අතන බුද්ධ කාලේ නම් තරහ ගියක් කමන්නේ නැහැ කියලා හිතනවා. මේ විදිහට බලනකොට මේ හොඳට නිින්ද යන්නේ මොකක් නැති කරාමද කියලා ඇහුවා. ශෝකයක් නැතුව ඉන්නේ මොකක් නැති කළාමද ඇහුවා. එකම එකක් නැති කළා සතුටෙන් ඉන්න පුළුවන් නම් මොකක්ද ඒ දේ කියලා. දැන් මේ හිතේ ද්වේෂයක් තියාගෙන අහන්නේ. ඒ කියන්නේ මෙයා මොකක් හරි හිතෙන් මොකක් හරි එකක් හදාගත්තා. මේකට උත්තරය. ඒ උත්තරේ හදාගෙන ඊට මේ ප්‍රතිවිරුද්ධ උත්තරයක් දුන්න ගමන් වාදේ පටන් ගන්න තමයි මෙයා හිතුවේ. එහෙම තමයි මෙයා හිතුවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ක්‍රෝධේ නැති කළාම තමයි සනීපෙර නිින්ද යන්නේ. හොඳට නිින්ද යනවා. මොකක් නැති කළාමද? ක්‍රෝධය. ඊට පස්සේ ක්‍රෝධේ නැති කළාම තමයි ශෝකයක් නැතුව ඉන්න, දුකක් නැතුව ඉන්න පුළුවන්. එහෙනම් විස මුල් තියෙන පලි ගැනීම නැමැති මිහිරි අග තියෙන ක්‍රෝධේ නැසීම ගැන ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ක්‍රෝධේ නැති කළොත් සතුටෙන් ඉන්න පුළුවන් කියලා. දැන් මෙයාට ක්‍රෝධේ කියන වචනේ කියනකොට මෙයාට මෙයාගේ ජීවිතේ පේනවනේ. පින්වන්තෙක් මේ. මෙයාට පේනවා ඇත්තටම මේ ක්‍රෝධේ නැත්තම් සනීපෙට ඉන්න පුළුවන් කියලා. මේක කියනකොට මට මතක් වුණේ මටත් අපි ගෙදර ඉන්න කාලේ මට දවසක් තරහක් ඇවිල්ලා රැලි වෙනකල් හිටියන් නිදා ගන්න නැතුව තරහට. ඒතුරු ඒ ක්‍රෝධය කියන්නේ එහෙම එකක්. මට විතරක් නෙවෙයි අනිත් අයටත් එහෙම වෙන්න ඇති. තරහ ආපම, වෛරය ආපම, ක්‍රෝධය ආපම, හිත හිත ඇයි මෙහෙම කරන්නේ, ඇයි මෙහෙම කරන්නේ, ඇයි මටම මෙහෙම කරන්නේ, මේ මුන්ට අපි මෙහෙමයි කළේ කියලා මේක හිත හිතා ද්වේෂයෙන් ඉන්නවා. දාඩේ දමනවා, ඇඳ ඒ පැත්ත පෙරලෙනවා, මේ පැත්ත පෙරලෙනවා, කල්පනා කරනවා. ඊට පස්සේ නොයෙක් දේ විදිහට තමන්ගේ හිතේ ද්වේෂය වැඩෙනවා. ක්‍රෝධේ, ඇත්තටම ක්‍රෝධේ හිතේ නැත්තම් සනීපෙට නිින්ද යනවා. ඔය මිනිසුන්ට ඉරිෂ්‍යා කර කර ක්‍රෝධයෙන් ඉන්න මිනිසුන්ට හරි නිින්දක් නැහැ.
හරි නින්දක් වන්නේ. අනිත් අයට ක්‍රෝධ කිරීම, ඉරිසියා කිරීම විපාක මේ ජීවිතයේදීම විපාක විඳිනවා. සනීපෙට නින්දක්වත් නැහැ. ශෝකයෙන් ඉඳ වෙන්නේ, සැපයක් නැහැ හිතට. මේ දහම් කරුණ දේශනා කළා විතරයි. දැන් මට මතකයි, දැන් මේ පුතා ධර්ම දේශනාවට ආරම්භයේදීම කිව්වා පරම ගාම්භීර ධර්මය අපිට කියලා දෙන්න කියලා. මෙන්න පරම ගාම්භීර ධර්මය. ඇයි මේක පරම ගාම්භීර ධර්මය කියන්නේ? මෙන්න මේ කරුණු ටික කිව්වා විතරයි, දේශනා කළා විතරයි මේ බ්‍රහරද්වාජ බ්‍රාහ්මණයාට එක පාරම කියවුණා අභික්ඛන්තං බන්තේ. සුන්දරයි, සුන්දරයි. අදටත් ඉන්දියාවේ තියෙනවා ලස්සන දහම් කරුණක් කියපු ගමන් අද්භූත, අද්භූතයි, අද්භූතයි කියලා මිනිසුන්ට කියවෙනවා. ස්වාමිනී සුන්දරයි, ස්වාමිනී මනහරයි. යටට හැරවිච්ච දෙයක් උඩට හැරවුණා වගේ. තමන්ගේ ප්‍රසාදය කියන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමිනී වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නවා වගේ. ඊට පස්සේ කියනවා මං මුලා වූ කෙනෙකුට පාර පෙන්නවා වගේ. ඊළඟට අන්ධකාරේවා තේල පජ්ජෝතන් ධාරේය චක්කු මන්තෝ රූපන් දක්කින් තීති. ඇස් තියෙන අයට රූප දකින්න අඳුරේ පහනක් දැල්වා වගේ. කියන ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. මම ඔබ වහන්සේ සරණ යනවා. මෙයාගේ සියලු බමුණු මතවාද මේ බිඳලා දමලා ක්‍රෝධේ නසලා හිත සංසිඳවලා තිසරණේ පහදවන්න අර වචන ටික සමත් වුණානේ. ඒ මෙයාගේ හිතේ දැන් ද්වේෂයෙන් බනින්න කෙනෙක් අපි ළඟට ආපම දැන් ඔබ හිතනකො ඔබ ළඟට බැනලා වාද කරන්න කෙනෙක් එනකොට යාව සංසිඳවන්න වචනෙන් කොහොමද කියන්නේ? මේ තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ අසහාය පුරිස ධම්ම සාරතී ගුණේ. කඩුවක් උස්සගෙන තමන් මරන්න එන කෙනා එක වචනෙන් නැවතුවන්නේ. ඒ වගේ දමනය කළා. කිව ස්වාමීනී මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. ඔන්න පින තියෙන කෙනා දැන් මේ ක්‍රෝධයෙන් හිටියේ, පුපුරවා පුපුරවා හිටියේ, වාද කරන්න හිටියේ, එහෙම ඉඳලා ඒ ක්‍රෝධේ නැසීම ගැන දේශනා කරනකොට තිසරණයට පැහැදුනා. තිසරණයට පැහැදුනා. එහෙනම් ඔබට ක්‍රෝධේ තියෙනවා නම්, තරහා යනවා නම්, වෛරේ තියෙනවා නම්, ඒ වෛරයෙන් නිදහස් වීමේ ධර්මය ගැන දේශනා කරනකොට ඉස්සලා පහ දෙන්න, පස්සේ හදා ගන්න පුළුවන්. ඉස්සලා පහ දෙන්නේ ධර්මයට. දැන් මෙන්න මෙයා පැහැදුනා. පැහැදිච්ච ගමම්ම බුදු සිරිපා කමල ළඟ අත තිබ්බා. කිව්වා ස්වාමීනි මාව මහාන කරගන්න. මාව මහාන කරගන්න කියලා කිව්වා. අද්භූතයි. වාද කරන්න ආවේ බුදු කෙනෙක් ළඟට එන හැටි. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන ආශ්චර්ය. අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ආරංචි වෙච්ච ගමන් ඉක්මනට සුදුරේදී ඇඳගෙන උතුරු සළුව දාගෙන පත්කඩේ තරම් මල් වට්ටියකු තරම් සැවැත් නුවර ජේතවනාරාමයට බුදුරජාණන් වහන්සේ බලන් හිමීටි මීටි තිවිසෝ ගාතාව කී කිය යන අයයි රහත් වෙන්නේ කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. බුදුවරුන්ගේ යුගයේ හරි ආශ්චර්යයි. මේ වාද කරන්න ගියේ, පරද්දන්න ගියේ, බුදුරජාණන් වහන්සේ පරද්දන්න ගිහලා පෙරදුනේ කවුද? තමන් නෙවෙයි, කෙලෙස්. කෙලෙස් පෙරදුනා. කෙලෙස් පෙරදුනා. බලන්න කෙලෙස් දිනපු මහා මුනිවරයෙක් ඉදිරියේ තවත් අයගේ කෙලෙස් පරදින හැටි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. බුදුරජාණන් වහන්සේ පැවිදි කළා. පැවිදි කළා ටික කාලෙකින් අර පින්වත් ස්වාමීන් වහන්සේ බහරද්වාජ බමුණු කුලෙන් පැවිදි වුණ ස්වාමීන් වහන්සේ විවේකයෙන් වාසය කළා. ධර්මයේ සිහි කළා, විහුද කළා වුණා, හිත හොඳට වැඩුවා, සතර සතිපට්ඨානයේ සිය පිහිටුවා ගත්තා, ක්‍රෝධේ නසලා දැම්මා. ක්‍රෝධේ පමණක් නොවේ, සසරේ නැවත නැවත ඉපදෙන්න තියෙනවා නම් සියලු යම් සංයෝජන, ඒ සියලු සංයෝජන නැති කළා දැම්මා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ආශ්චර්යයි. බුදුවරුන්ගේ යුගයේ කොයි තරම් ආශ්චර්යද. මේ බණෙන්ද යන්නේ සමහරට මෙයාව සම්පූර්ණයෙන් මෙහෙවන්නේ පින විසින්. දැන් ගෙදරේලා ගෙදරුන් දැනම බැන බැන හිටියානම් නේද? මෙයාට අර දැන් ඒක බලනකොට මේකේ පැති ගොඩාක් තියෙනවා.
එකක් තමයි අර ගෙදර බැමිණියගේ පින්වන්තකමට නමස්කාරය කියපු එක. මෙයාව අරහත්වයට පත් කළේ ගෙදරුන්දගේ නමස්කාරය. පැහැදිලි නේද? අපේ ගෙවල්වල කොයිද නමස්කාරයක් ඇහෙනවද? කකුල පෙරුණාම ගලකාරි කකුල පෙරෙනවා, ගලේ මුතුන් මිත්තෝ සිහි කරනවා. කාගේද ක්‍රෝධය? කිසි කෙනෙගේ ක්‍රෝධය නැති වෙන්නේ. ඊට පස්සේ කකුල වෙනවා, මටමයි මේ කර්මය යන තැනක කියලා. එහෙම කියන්නේ නැද මිනිස්සු? හරියට කියනවා. මේක පුරුදු වුණොත් අඩුම තරමේ නමෝ බුද්ධාය කියලා හරි, නමෝ බුද්ධාය කියලා හරි පුරුදු වුණොත්. මේ බමුණ අරහත්ත්වයට පත් කළේ නමස්කාරය නිතර පුරුදු වුණා. ඊළඟ තවත් කෙනෙක් ධර්මයට යන ආසාව කැමැත්ත කියනවා, හරි හරි යන්නකෝ, වාද කරන එක නම් ඕක කරන්න වෙන්නේ නැහැ, හොතේ යන්න. ගෙදර තිබ්බ ගෙදරුන් දැකේ තිබ්බ ශ්‍රද්ධාව නේද මෙයාව මේ සම්පූර්ණයෙන් අරහත්ත්වයට මෙයාට මඟ පෑදුවේ. ඊළඟට තමයි තමන්ගේ තිබ්බ යෝනිසෝ මනසිකාරය. කොච්චර ද්වේෂයෙන් හිටියන් සැබෑ ධර්මයේ කියනකොට ඉක්මනට හිත පහදිනවා, ඉක්මනට හිත පහදිනවා. ඊට පස්සේ ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඒ නිසා හොඳටම දහං කරුණ මතක තියාගන්න. සනීපෙට නිින්ද යන්නේ ක්‍රෝධය නැති කළොත්, සෝකයක් නැතුව ඉන්න පුළුවන් ක්‍රෝධය නැති කළොත්, එකම එකක් දෙයක් නැති කළොත් හරි සනීපෙට ඉන්න පුළුවන් ක්‍රෝධය. දැන් ක්‍රෝධය නැති කරන්න මෛත්‍රිය තමයි හිතට තියෙන්න ඕන ධර්මය. මෛත්‍රිය කියන එක හරි පුදුම බලයක්. අනිත් අය කෙරෙහි මිස්සිත පුදුම බලයක්. සනීපෙට ඉන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රිය ටික ටික පුරුදු වෙන්න. අනේ සුවපත් වේවා කියලා හිතන්නේ නැහැ. ඉතින් මේ අපි අහස පොළොව බදාගෙන කල්ප ගණන් ඉඳ ආපු අයද අපි? නෑනේ. මේ මොහොත විතරයිනේ. පොඩි ෂණයක්නේ මේ ලැබුණේ. ඇත්තටම තෝරලා බේරලා ගන්න අපිට ලැබිච්ච චූටි ෂණයක් නේද? දැන් අර අපිට මතකයි, අපිට ගුරුවරු ධර්මයේ උගන්වනකොට අපිට මතක් කරලා තියෙනවා. දැන් මේ ඔන තිරිසං සතෙක් ගත්තොත් එහෙම කෑ වල් ටිකක් හරකෙකුට වල් ටිකක් ලැබුණා කියමුකෝ. හරකා අහුවෙච්ච වල් ටික කාගෙන කාගෙන යනවා, තෝරනවා බේරනවාද නෑ. සතෙක් තවත් සතෙක් අල්ලා ගත්ත ගමන් ඒ සතාගේ හමයි, ලොමුයි, අසූචි, ජරාවයි, බඩවැලුයි, මසුයි ඔක්කොම කනවද නැද්ද? අපිට යම් දෙයක් ආවොත් මොකද කරන්නේ? අපි කියමු කුණුවෙච්ච ගෝවා ගෙඩියක් අපිට හම්බුනොත් මොකද කරන්නේ? සුද්ධ කරලා. එහෙම නේද? අපි තෝරලා බේරලා ගන්න මනුස්සයට වාසනාවක් ලැබුණා. අනිත් කිසිම ලෝකයක එක නැහැ. ප්‍රේතයන්ට නැහැ තෝරලා බේරලා ගන්නවා කියන්නේ. කවුද හොටු ටිකක් දාන්නේ, කවුද සෙම දාන්නේ, කොතනද ජරාවක් තියෙන්නේ, එතන තමයි යගේ විමන. කිසිම දෙයක් නැහැ. මනුස්සයාට විතරයි තියෙන්නේ. අපි පාර අපි දවසට එක බස් එකක් තියෙන්නේ කියලා කියමුකෝ. දවසට එකම එක බස් එකයි තියෙන්නේ. ඒ දවසට එකම එක බස් එක හරියටම හතහමාරට යනවා හන්දේ. අපි යනකොට 7:31 විනාඩියක් පරක්කු වෙලා. එතකොට ඒ විනාඩියේ මේ මිස්වීම සුළුපටු එකක්ද? ඒ ගමන ඉවරයි නේද? දවසම ඉවරයි නේද? අපරාදේ හිතෙනවා විනාඩියක් මෙයා වුණා නම්. එහෙම හිතෙනවද නැද්ද? හොඳට ඇහැ කන තියෙන අතරේ ඇවිදලා කියලා ඉන්න පුළුවන් අතරේ ශ්‍රී සද්ධර්මයක් ඇහෙනකොට හිතත් පැහැදිච්ච වෙලාවේ මේ දහම අපිට අහිමි වුණොත් ඊට වැඩිය පසුතැවිලි වෙනවා. අපරාදේ පුළුවන් කාලේ කරගත්තේ නැහැ කිය. මේ රාගෙන් බැටකන එක ජීවිතේ තියෙන දිගටම සසරේ පුරුදු කරපේවා. ද්වේෂයෙන් බැටකන එක තියෙන සසරේ පුරුදු කරපේවා. මෝහයෙන් බැටකනව සසරේ පුරුදු කරපේවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට දේශනා කළා, පින්වත් මහණෙනි, නිතර නිතර හිතේ ප්‍රත්‍යවේශා කරන්න මෙන්න මේ කාරණේ. බුදුරජාණන් වහන්සේ වදාළා, කෙලෙස් දුරු කරන්න මේ මඟට පිළිපන් වුණාම කෙලෙස් වලින්ම යාට බැට දෙන්නේ. ඔය මේක මේ වගේ දෙයක්. ඔන්න අපි ඉර නැගීගෙන එනකොට අපි ගමනක් යනවා නැගෙනහිර පැත්තට. හේවනැල්ල පිටිපස්සේ. හේවනැල්ල කොහෙද තියෙන්නේ? එයාට මේ හේවනැල්ල බාධාවත්ද නැහැ, පිටිපස්සේ තියෙන්නේ. එයා ගමන අනිත් පැත්තට හරවනවා. එතකොට හේවනැල්ල කොහෙද? අනිත් පැත්තේ නෙවෙයි, ඉස්සරහ. මේ රාග දේශ මොහොත් එක්ක යනකොට අපිට කිසි ගාණක් නැහැ. ඔක්කොම මේ පව ටික පිටිපස්සේ තියෙන්නේ. මේ ගමන වෙනස් කරන්න හදනකොට මරව ඉස්සරහට එනවා.
පැහැදිලිද මං කියන එක? රාගේ දුරු කරන්න හදනකොටම රාගයෙන් බැට දෙනවා. ද්වේෂේ දුරු කරන්න හදනකොට ද්වේෂයෙන් බැට දෙනවා. මෝහයේ දුරු කරන්න හදනකොට මෝහයෙන් බැට දෙනවා. මේක සසරේ දේවල්. බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ නිසා පින්වත් මහණෙනි මෙන්න මෙහෙම එකක්. ප්‍රභාසරයි මේ සිත, ගොඩාක් ප්‍රභාසරයි මේ හිත, ගොඩාක් ලස්සනයි. මේ ලෝකේ ලස්සනම ලස්සන චිත්‍රයක් තියෙනවා නම් ඊට වැඩිය හිත ලස්සනයි. හිත බොහෝ කාලයක් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටු වුණා. ඒකයි මේ නස්පැත්තිය. බුද්ධ කාලේ චිත්‍රයක් තිබ්බා. ඒ චිත්‍රයේ දිහා බලනකොට චිත්‍රයේ මේ නටනවා පේනවා. චරණ කියලා චිත්‍රයක්. බුදුරජාණන් ඒ කාලේ මිනිස්සු ඔක්කොම කතා කරන්නේ මේ චිත්‍රය ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි චරණ කියන චිත්‍රය ගැන අහලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. ඒ චරණ කියන චිත්‍රයේ ඇන්දේ මොකෙන්ද කියලා ඇහුවා. මොකෙන්ද ඇන්දේ? හිතෙන්. හිතුන් නැත්තම් පුළුවන් ද එහෙම එකක් කරන්න? දැන් අපි කියමු ලස්සන බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. ලස්සන බුද්ධ ප්‍රතිමාව මේ විදිහට කන එන්න ඕන, මේ විදිහට නහය එන්න ඕන කියලා ඉස්සෙල්ලා ඇඳෙන්නේ කොහෙද? එහෙනම් ලස්සන පිළිමයට වැඩිය කොහොම මොකද ලස්සන? හිත ලස්සන. ලස්සන මල් සැරසිලි දැකලා නැද්ද? පුදුම හිතෙනවා. එහෙනම් ඒ මල් සැරසිල්ල මෙහෙම මල් එන්න ඕන, මෙහෙම එන්න ඕන, මෙහෙම එන්න ඕන කියලා ප්ලෑන් කරන්නේ කොහෙන්ද ඉස්සෙල්ලා? එහෙනම් ඒ මල් සැරසිල්ලට වැඩිය මොකද ලස්සන? හිත ලස්සන. හිත ලස්සන. එච්චර ලස්සන හිතක් ඇයි මේ කැත වෙලා? කුමකින්ද කැත උනේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා, බොහෝ කාලයක් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ හිත කිලිටු වුණා කියලා නිතර නිතර හිතන්න කිව්වා. ඒ නිසා තරහක් කෙනෙකුට අපිට හිතන්න පුළුවන් වුණොත්, අනේ බොහෝ කාලයක් මේ තරහ නිසානේ මෙච්චර දීර්ඝ සංසාරයකට ආවේ. ගිය ජීවිතේ කොච්චර තරහා ගන්න නැතිද? දරුවෝ කියන දේ අහන්නේ, ස්වාමියා කියන දේ අහන්නේ, බිරිඳ කියන දේ අහන්නේ, ගේ හදනකොට බාස් එක එක සෙල්ලම්. ඔයාලට කොච්චර තරහා එන්නේ නැතිද? ඊළඟ මේ කණු ගහන්න ගියාම මේ කණු එහෙම දුවනවා. කොච්චර තරහා එන්නේ? ඒ කිසි දෙයක් අද වෙනකොට තියෙනවද? තියෙනවද? ගිය පාර කලින් ජීවිතවල තරහා ගත්තේ යම් දෙයක් රැකගන්න නම් ඒ දේවල් අද තියෙනවද? නමුත් ඒ කාලේ හිතට ඇතුණ ද්වේෂේ විපාක දැන් විඳින්නේ නැද්ද? කලින් ජීවිතේ යම් දෙයක් රැකගන්න අපි තරහෙන්, ද්වේෂෙන්, වෛරයෙන් ඒවත් එක පොරබැද්දද? අදත් අපි පොරබදිනවා නම් රාගෙන්, ද්වේෂෙන්, මෝහයෙන් මේවා අල්ලගන්න කලින් ජීවිතේ අනිත්‍ය වෙලා ගියා වගේම අල්ලගන්න ගිය සෑම දෙයක්ම අනිත්‍ය වෙලා යයි. නමුත් මේ ඇති කරගන්න කෙලෙස් ගඟ විසින් අපිව සසරට ගහගෙන යයි. ඕක තමයි සසර. පිළිගත්තත් නැතත්, තේරුම් ගත්තත් නැතත් ඕක තමයි සසර. ඊළඟට දැන් ඔන්න මෙයා මහාන වෙලා දැන් කොහොම හරි රහත් වුණා. පින නේද? පින. ඉතින් ඊට පස්සේ දැන් ඒකයි කිව්වේ, එක ගෙදරක එක්කෙනෙක් ශ්‍රද්ධාවට ආවත් ඇති මේක. එක්කෙනෙක් ශ්‍රද්ධාවට එනවා. දැන් මෙයා වෙනම මීට මහත්යට ඇහෙන්න වෙනම කැසට් පට දැම්මෙත් නැහැ. නේද? මහතයට ඇහෙන්න කවි කිව්වෙත් නැහැ. මෙයාම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා. පැහැදුනාට පස්සේ මෙයාගේ හිතට ආවා ඕන වෙලාවක මෙයා නමස්කාරය කියනවා. ඒකෙන් කෙනෙක් අරහත්ත්වයට පත් කරපු හැටි. දැන් ඔන්න ගමීරාවයක් ගියා, අහවලා මහාන වුණා කියලා. එතකොට මෙහා දැන් බමුණු ගමකනේ. බමුණන්ගේ අදහසක් තියෙනවා, වේද වේදාන්තර ඒ බමුණු ධර්මයේම සජ්ජායනා කරන මිසක්කා ශ්‍රමණයෝ වීමක් නැහැ බමුණන් අතර. ඊට පස්සේ මේ කාරංචි වුණාට පස්සේ ගමේ හිටිය හොඳටම බයින මනුස්සයා, ඒ ගමේ බමුණන්ගේ ගමේ හොඳටම බයින මනුස්සයාට නමකුත් වැටිලා තිබ්බා. මොකද්ද? අක්කෝසක භාරද්වාජ කියලා. බනින භාරද්වාජ බමුණා කියලා. ගමේ හොඳටම අපේ ඉන්නවා ගංගල. මොන දෙයටත් බය නැයි නැද්ද? වචන එනවා කොහින් එනවද දන්නේ. ඇතනම අපි කල්පනා කරනවා අපිට මේ විදිහට බනින්න හිතෙන්නේ නැහෙනේ. අපිට මේ විදිහට බනින්න වචන එන්නේ නැහෙනේ කියලා. සමහර අය ඉන්නවා වචන එනවා වට වට ගාලා මේ බනින්න ගියාට පස්සේ. කතුර වගේ. කොහින් එනවද දන්නේ. ඉතින් මේ ගමෙත් මේ වගේ කෙනෙක් හිටියා. ඊට පස්සේ මෙයාට මේ කාරංචි වෙච්ච ගමන් ඕන්න දැන් අර අඬ අඬ හිටපු කෙනාගේ ඇහැට ඇන්නද ළමයා මැරුණද මන් දන්නේ. අන්න ඒ වගේ උනේ. ඊට පස්සේ දැන් මොකද උනේ?
දැන් මෙයාට දැන් බැන බැන ඉන්න කෙනා නිතර තරහා එන කෙනාට මෙයා මහාන වෙච්ච කතාව හොඳටම පැතිරිලා ගියා. ඒකෙන් මෙයාගේ හිතට ද්වේෂය ආවා. ද්වේෂය ආවා. තරහ ඇවිල්ලා මෙයා ගියා. කෙලින්ම හොයාගෙන ගියා මේක දෙකෙන් එකක් කරගන්නවා කියලා. ඊට පස්සේ හොයාගෙන ගිහිලා මෙයා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. සංසුන් සමාහිත බලින් වේලුවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඊට පස්සේ මෙයා බැනගෙන 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 ගිහිල්ලා ඔක නවත්තන වෙලාවක් එනවනේ. නවත්තන කල්මේ තියා බුදුරජාණන් වහන්සේ නිහඬයි. හොඳටම ওই බැනුම නවත්තන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි නිහඬ වෙන්න එක. නිහඬ වෙන්න බලන්න. කටට පුවක් කැල්ලක් හරි දාගෙන හප හප හරි අහගෙන ඉන්න බලන්න ওই බයින ඒවා. එතකොට එහෙම නවතින වෙලාවක් එනවා. මේක වැඩි අරෙන් බයනකොට මෙහින් එනවා. එක පුදුම එකක්. ඒ කියන්නේ අර සසරේ පුරුදු කරපු නිසා, ද්වේෂේ පුරුදු කළානේ, ද්වේෂෙන් ඉන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. ඒ ද්වේෂෙන් පුරුදු කරපු නිසා ද්වේෂයට කරුණක් හේදෙනකොට මේක ඇතුලේ ගිනිගෙන එනවනේ. මේක කරන්ට් එක වැදුනවා එකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිහඬව හිටියා. ඊට පස්සේ මොකද උනේ? දැන් අරයා බැනලා බැනලා ඉවරයි. බැනලා බැනලා ඉවරුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, බ්‍රාහ්මණය, ඔබට මොකද්ද මේ ගැන හිතෙන්නේ? ඔබගේ ගෙදෙට්ට ඔය නෑදැහිම එනවද? එනවා කිව්වා. ඔබ වහන්සේට මොකද ඒකද? ඊට පස්සේ කිව්වා, ඥාතින් එහෙම ආවට පස්සේ ඒ අයට කන්න බොන්න දෙනවද? අපි එහෙම මේ ගතිගුණ නොදන්න මිනිස්සු නෙවෙයි. අපි මිනිසුන්ට ආවට පස්සේ හොඳට සංග්‍රහ කරලා යවන්නේ කිව්වා. ඊට පස්සේ ඒ සංග්‍රහ කරන දේවල් ඒ මිනිස්සු කෑවේ නැත්නම් මොකද කරන්නේ? ඒව අහක දාන්න තරම් මෝඩ අය නෙවෙයි අපි. අපි ඔක්කොම කනවා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම, පින්වත් බ්‍රාහ්මණය, ආන්නේ වගේ තමයි. ඔබ කාට හරි ආක්‍රෝෂ පරිභව කරනවා, කා සමගවත් නෝ ආක්‍රෝෂ පරිභව කරන්නේ තරහ ගන්න නැති කෙනෙකුට, කෝප වෙන්නේ නැති කෙනෙකුට, රණ්ඩුවට යන්නේ නැති කෙනෙකුට. ඒ නිසා කෝප වෙන්නේ නැති, තරහ ගන්න නැති, රණ්ඩු වෙන්නේ නැති මම ඕවා පරිභෝග කරන්නේ නැහැ. ඔයා ඔය කියපු ටික. ඒ නිසා මේන ඒ ටික ඔක්කොම ඔහෙම ගන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, බ්‍රාහ්මණේ, යම් කෙනෙක් ආක්‍රෝෂ කරන කෙනෙකුට පෙරලා ආක්‍රෝෂ කරනවා නම්, කිපෙන කෙනෙකුට පෙරලා කිපෙනවා නම්, රණ්ඩු කරන කෙනෙක් එක නැවත නැවත රණ්ඩු කරනවා නම්, ඔන්න ඕකට තමයි බදාගෙන කනවා කියන්නේ. බෙදාගෙන ලස්සනට අනුභව කරනවා දෙන්නම. හැබැයි පින්වත් බ්‍රාහ්මණය, යම් කිසි කෙනෙක් රණ්ඩු කරන එක්කෙනත් එක රණ්ඩු කරන්නේ නැත්නම්, කිපෙන එක්කෙනත් එක කිපෙන්නේ නැත්නම්, ආන්න යා බෙදාගෙන අනුභව කරන්නේ. පින්වත් බ්‍රාහ්මණය, ඒ වාගේ අයත් එක රණ්ඩු නාම ඒක බැනපු එක්කෙනාටම තමයි භුක්ති විඳින්න තියෙන්නේ කියලා කිව්වා. කිව්ව ගමන් බ්‍රාහ්මණය කෝ ඕන ඔබ වහන්සේට දැන් තරහා ගියා. ඔය කියන්නේ දිගට. හරි පුදුම සිද්ධියක් වුණේ නේද? ඇයි භාග්‍යවතුන් වහන්සේ දිගටම දැන් දේශනා කරගෙන කරගෙන ගියා මේ ටික. කරනකොට බමුණකෝ දැන් ඔබ වහන්සේටත් ඔය දැන් තරහා ගිහිල්ලා තියෙන්නේ. ඇයි මෙතෙක් වෙලා නිහඬව හිටියානේ? එස ඔබ වහන්සේට තරහ ගිහිලා තියෙන මිනිස්සු කියන්නේ ඔබ වහන්සේට තරහ යන්නේ නැහැ කියලා. ඔය අසට අගේට දෙසන්නේ කිව්වා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, දමනෙ වුණ කෙනෙකුට, යහපත් ජීවිතයක් ඇති කෙනෙකුට, අවබෝධයෙන් යුක්තව දුකින් නිදහස් වන කෙනෙකුට, උපසාන්ත කෙනෙකුට, අකම්පිත සිත් ඇති කෙනෙකුට ක්‍රෝධයක් කොහින්ද ඇහුවා? ක්‍රෝධයක් නැහැ කිව්වා. යම් කෙනෙක් තමන් ගැන කිපුණ කෙනාට පෙරලා කිපුණොත් එහෙම හානි වෙන්නේ තමන්ට. ඇත්තටම තරහා ගිහිල්ලා අපේ ජීවිතේ නම් දැන් අපේ ජීවිත අපි ගැන 100න් අපි පොඩ්ඩක් ආපස්සට කල්පනා කළොත් කවදාවත් තවත් කෙනෙකුට බැනලා සතුටු වෙන්න නම් බෑ. කවදාවත් මොන්නම සාධාරණ කරුණක් මත වුණත් තවත් කෙනෙකුට දොස් කිව්වොත් ඒකෙන් තමන්ටම දුක හිතෙනවා. කවදාවත් තමන්ට නම් එකෙන් සතුටු වෙන්න බෑ. ඒකේ දෝෂේ තමන්ගේමයි, හානිය තමන්ටමයි. නමුත් තමන් ගැන කිපෙන කෙනාට පෙරලා කිපෙන්නේ නැත්නම් ඔහු තමයි ජය ගන්න වූ යුද්ධයේ මේ ජය ගන්න දුෂ්කර වූ යුද්ධයේ දිනන්නේ. තමන්ට කවුරු හරි බනිනකොට මෙහා බනින්න නැතුව ඉන්නවා නම් එයා තමයි දුෂ්කරව යුද්ධයේ දිනන්නේ. ඇත්තටම දැන් බලමු ඉදිරියට විස්තර තියෙනවා. අනිත් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව ඉවසුවොත්
දැන් දන්නවා මෙයාට දැන් තේහෙන් තිගයා කියලා මෙයා නිහඬව ඉන්නවා. අන්න එයා තමයි තමාටත් අන් අයටත් යහපත පිණිස කටයුතු කරන්න. තමාටත් අන් අයටත් යහපත පිණිස කටයුතු කරන්න එයා. සමහර අම්මලා ඉන්නවා ගෙවල්වල හරියගේ හොඳට ගුණධර්ම දියුණු කරපු අයින්. කියන්නේ ගෙදර සද්දයක් ඇතුනොත් ඉවසලා ඉන්නවා. සද්දයක් නෑ. ඒ අම්මාගේ තියෙන ඉවසීම නැමැති ගුණේ නිසාම අර පවුල සංසිඳෙනවා. මන්නම් හිතන්නේ ඉදිරියට ඒ වගේ ලෝකයක් එයි කියලා. මේ දැන් තියෙන කලකොලොප්පන් සහ සද්දත් එක්ක එයි වචනයක් කිව්වොත් තව වචනයක් කියනවා. දුව අම්මත් එක්ක අම්මා වචන 10ක් කියනකොට දුව වචන 100ක් කියනවා. පුතාට තාත්තා වචනයක් කියනකොට පුතා වචන 100ක් කියනවා. කවුද ඉවසන්නේ? කවුද ඉවසන්නේ? ඉවසීමේ ಗುಣ ගැන කතා වෙන්නේ. ඊට පස්සේ අම්මලා තාත්තලා ඉන්නේ මුන්ට වැඩක් නැහැ කියලා. ඊට පස්සේ ස්කූල් වලට බයිනවා, පන්ති වලට බයිනවා, යාළුවන්ට බයිනවා. අම්මා දරුවට බයිනෙදි අම්මා යාළුවන්ට බයිනවා, පරිසරයට බයිනවා. ඊට පස්සේ බැනලා 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 මුන්න යාළුවෝ නිසා නහත් වෙනවා කී කියා ඉන්නවා. ඒතකොට ඒවා කියන්නේ අම්මලා වෛරෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් අම්මලා බනින්නේ. ඊට පස්සේ යාළුවන්ට කැමති නැහැ. යාළුවෝ ගෙවල් වලට එනවට කැමති නැහැ. කෝල් කරනවට කැමති නැහැ. මොකකටවත් කැමති නැහැ. ඔන්න උන් තමයි අපේ දරුවා නාස්ති කරන්නේ කියලා. ඒතකොට දරුවොත් කෝපයෙන් ඉන්නේ. දෙමව්පියෝ කෝපයෙන් ඉන්නේ. කෝපය කෝපයමයි. ඔක්කොම එක නැවේ. කවුරු දිහා බලලාද හැදෙන්නේ? දැන් මට අවුරුදු 80 ගානකද 90 ගානකද අම්මා කෙනෙක් ළඟදී නැති වුණා. ඒ අම්මගේ දූ කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ ජීවිතේ කවමදාකවත් අපේ අම්මට තරහ ගිහිල්ලා තියෙනවා මම දැකලා නැහැ කිව්වා. ඊට පස්සේ ඒ අම්මගේ මල්ලි ඒ දැන් මට විස්තර කියපු මෑණියන්ගේ මල්ලි, ඒ කියන්නේ නැතිවෙච්ච අම්මගේ පුතා හරියට අම්මත් එක තරහයි. තරහ හැමදාම සල්ලි ඉල්ලනවා. ඉතින් සල්ලි ඉල්ල ඉල්ල කරදර. ඉල්ල ඉල්ල කරදර දවසක් ගහන්න ිටන් ගිහිල්ලා කිව්වා ස්වාමීනි අම්මට සැලකුවේ මං, ආදරෙන් හිටියේ මං. මට යම් ආදරයක් තියෙනවද අර මල්ලිටත් ඒ ආදරෙමයි කිව්වා. පුදුමයි වර්ණනා කර කර කියන අම්මගේ ಗುಣ. නිර්මාණ රත්යේ මැරිලා ඉපදුනේ කොහමද? ඇත්තටම නිර්මාණ රත්ය යන්න බැරිද? පුළුවන්. වැඩි ඕනේ තරහා ගත්තේ නැති එකම ඇති. ඒ කියන්නේ තරහා යන කෙනා තමයි දන්නේ තරහා නොගැනීම කොච්චර වටිනා දෙයක්ද කියලා. අමාරු දෙයක්ද කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉවසනවා නම් අන්න එයා දෙපැත්තටම යහපත පිණිස පවතිනවා. තමන්ටත් අනුන්ට දෙපැත්තටම යහපත සිදු කරන කෙනාව දැකලා ධර්මයට අදක්ස අඥාන උදවි හිතන්නේ ඔහු මොඩයි කියලා. ඇතර තව කෙනෙක් බයිනකොට බයිනකොට කෙනෙක් කර බයිනකොට වටේ පිට ඉන්න අය කියන්නේ මොකද්ද? ඇයි උඹ කරබාගෙන ඉන්නේ? මෙහෙම කියන්න තිබ්බනේ, මෙහෙම කියන්න තිබ්බනේ කියලා අවසන් නැද්ද අනිත් අය? අසත්පුරුෂයෝ, අන්ධබාල පෘතජ්ජනයෝ. ඇත්තටම ඉවසගෙන හිටපු එක ගැන සතුට වෙන්න බෑ. ඇත්තටම මේ සමහර පොඩි දේවල් ඉවස ගන්න බැරි වෙන නිසා මිනී මැරුම් එන්නේ නැද්ද? ඔය මේ හිර ගෙදරකට ගිහිල්ලා මිනී මැරුම් කරපු 100ක් එක කතා කළොත් 98ක්ම කියන්නේ අනේ අපි චුට්ටක් ඉවසුවා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියලා. 98ක්ම කියනවා මේ විදිහට. චුට්ටක් ඉවසුවා නම් කියලා. ඉවසන් නැති එක පුදුම අයහපතක්. ඒ නිසා මේ ඉවසීම කන්ති පරමන් තපෝති තික්කා. ඉවසන්න කිව්වා මේක තපසක් කියවා. මේක තමයි කෙලෙස් නසන, කෙලෙස් නසන අමාමහ නිවනට යන කෙනාගේ පළවෙනි තපස තමයි මොකද්ද? ඉවසන එක. ඉවසන්න පුරුදු වෙන්න, ඉවසන්න පුරුදු වෙන්න. දැන් සමහර ප්‍රශ්න එනකොට මෙන්න මේ වාගේ ප්‍රශ්න අපේ ගෙවල්ලා තිබිලා අපේ අම්මලා මේවා ඉවසුවා, තාත්තලා ඉවසුවා කියලා හිතෙනකොට පුදුම ගෞරවයක් දෙමව්පියෝ ගැන ඇති වෙනවා. මේවා ඉවසුවානේ අය කියලා. අද කාලේ මහත්තයාගේ වචනේ නෝනාට ඉවසන්න බෑ. නෝනාගේ වචනේ මහත්තයාට ඉවසන්න බෑ. දරුවන්ගේ වචනේ දෙමව්පියන්ට ඉවසන්න බෑ. දරුවෝ නන්නත්තාරේ ඔහි යනකොට දෙමව්පියන්ට ඉවසන්නේ උන් වැඩක් නැහැ කියලා අතහැරලා දානවා. එතකොට මේ ලෝකේ දරුවන් කිරේ සිනහවන්ත හැම දෙයක්ම ඉවසලා ඉන්න මව්වරු පූජනීයයි කියලා හිතෙනවා. පැහැදිලි නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා
ආක්‍රෝස පරි මේ බ්‍රාහ්මණයාට, බහරද්වාජ බ්‍රාහ්මණයාට ඔහොම දේශනා කළා. අර කාරණාව මතක තියාගන්න, යම්කිසි කෙනෙක් තරහා ගත්තට පස්සේ තමනුත් තරහා ගත්තොත් දෙන්නම එක ගොඩේ හොඳට කෑම ටික බෙදාගෙන කනවා. හැම දැනම තියෙන්නේ ගේන කෙනාට කණ්ඩ දෙන එකක්ද, ගෙන අපිටික දියන් කියලා බෙදාගෙන කන එකක්ද තියෙන. හැම තැනවා හොන්දට බෙදාගෙන කනවා, බෙදාගෙන බදාගෙන කන්නේ. ගෙනාපු ගෙනියන්න ගෙනින් ගෙනියන්න දෙයක් තියන්නේ. හොඳට මතක තියාගන්න, තමන්ට බයින කෙනාට දඬුවන් දෙන්න කැමති නම් හොඳම දේ මොකද්ද? ඉවසන එකමයි. තමන්ට ක්‍රෝධ කරන, වෛර කරන, කෙනිහිරිකම් කරන අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම ඉවසන එක. ඉවසන එකමයි. ඇයි අරයා ඉවසන වචනයක් කියන්නේ? අරයාගේ කටින් එක දිගට වචන එනවා. පස්සේ කාලෙක ඒ වචන සිහිවෙද්දි තැවෙන්නේ කවුද? කියපු කෙනාම තැවෙනවා. ඒ බයිනකට අපෙනුත් වචන ගියාන, මං මෙහෙම කිව්වට එයාත් මෙහෙම කිව්වනේ කියලා ඒක දෙකට බෙදිලා යනවා. හොඳට මතක තියාගන්න, පාපේ වුණත් දෙකට බෙදිලා යනවා. දෙන්න රණ්ඩු වෙනකොට එක්කෙනෙක් රණ්ඩු කරද්දි අනිත් එකෙනා ඉන්න මේ නිහඬව ඉන්නකොට මුළු පව් කන්දම කියන කෙනා කරගහනවා. හොඳට මතක තියාගන්න, හොඳ දඬුවමක් දෙන්න බයින අයට. මොකද්ද බයින අයට දෙන හොඳම දඬුවම මොකද්ද? හොඳට ඉවසන්න ඕන. ලේසි නෑ, ලේසි නෑ. මොකද ඉවසල ඉවසල බැරිම දැන බයිනවනේ. එතකොට මොකද කරන්න ඕනේ? ඉවසන්න ඕනේ කොතනද? ඉවසල ඉවසල බැරිම දැන තමයි ඉවසන්න තියෙන්නේ. පැහැදිලි නේද? ඉවසල ඉවසල බැරිම දැන තමයි ඉවසන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට ආයෙත් එනවා, අද්භූතයි අද්භූතයි ස්වාමීනි, ආශ්චර්යයි ස්වාමීනි, ආශ්චර්යයි, ඉතා සුන්දරයි. දැන් අරවාගේ අර ධර්මයේ ටික කියන ධර්මයේ දේශනා කරගෙන යනකොට මෙයාගේ හිතෙන් මේනවා පැහැදීම, ස්වාමීනි ඉතා සුන්දරයි, ඉතා සුන්දරයි. යටට හැරිවිච්ච දෙයක් උඩට හැරුණා වගේ. දැන් ඇත්තටම ධර්ම දේශනාවක් අහලා මේ වාගේ උපමාවක්වත් අපිට මතක් වෙන්නේ කවද්ද? නේ, දැන් අපිට හිතෙන බණ ටිකක් කියලා ඉවරන ගම අම්මෝ හාමුදුරු හොඳට බණ ටිකක් වෙච්චරයි. ඇත්තන අපිට මේක කලින් හිතුන්නේ නෑනේ. එහෙම හිතෙන්නේ නෑනේ. යටට හැරවිච්ච දෙයක් උඩට හැරෙව්වා කියන්නේ අර්ථය ඒකයි. මේක වැහිලා තිබ්බේ, මේ සත්‍යය වැහිලා තිබ්බේ. ඒතොර වැහිලා තිබ්බ සත්‍යය ප්‍රකට කළා කියන හැඟීම එන්න ඕන. ඒකයි හරියට ධර්මයට පැහැදුනා කියන්නේ. ඊළඟට බලන්න, චක්කුමන්තෝ මේ රූපන් දක්කීති අන්ධකාරේවා තේලම් පජ්ජෝත්. අඳුරේ තෙල් පහනක් දල්වනවා ඇස් තියෙන අයට රූප දකින්න. කියන්නේ මට මේක කල්පනා කරගන්න පුළුවන් වුණා අඳුරේ තිබ්බේ කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඇත්තටම මේවා කියනකොට ඇත්ත කියලා හිතෙනවනේ කියලා කෙනෙක් කල්පනා කරනවා නම් එයා පැහැදෙනවා. ස්වාමීනි මම බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. මම මහාන කරගන්න කිව්වා. කොහොමද ආපු හැටි? ලෝකෙට සිතිවිල්ලකින්වත් තරහ ඇති කරගන්න නැති ජීවිතයක් හදාගත්තා රහතන් වහන්සේ නම. පැහැදිලි නේද? පුදුමයි ඒ යුගේ නම්. හරිම පුදුමයි. ඊට පස්සේ දැන් මේ තව සිද්ධියක් තියෙනවා. ඒකම දැන් මේ එක දිගට සූත්‍රදී ගමම කැළඹිලා දැන් තව බමුණෙක් එනවා මේ අසුන්දරික සූත්‍රේ. මෙයා මොකද කරන්නේ? මෙයා මේ හරි කැතයි. රූපේච්චර ලස්සන නෑ, මිනිසුන්ට ප්‍රියමනාප නෑ, නම දැම්ම අසුන්දරීක කියලා. ඒක මෙයාටත් ආරංචි වුණා, මෙන්න දෙතුන් දෙනෙක් දැන් ගිහිලා මහාන වෙලා කියලා. මෙයා දුවගෙන දුවගෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන්සේට හොඳටම බණින්න පටන් ගත්තා. හොඳටම බැන්නා. බණින්න බුදුරජාණන්සේ නියඳ හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, "හා දැන් කරබන් ඉඳලා දිනලද ඉන්නේ?" හැවවා. "අපේ කොල්ලෝ ටික මහාන කරගෙන. දැන් ওই දිනලද ඉන්නේ" කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, "බයින කෙනේ නම් පනින කෙනා නම් හිතන්නේ යා දිනුවා කියලා. ඒ වුණාට ඉවසන කෙනා දන්නවා ඉවසීම තමයි දිනුම කියලා." කිව්වා විතරයි. යම්කිසි කෙනෙක් පෙරලා කිපුණොත් තවත් කෙනෙකුට එයා යහපත පිණිස පිළිපදිනවා. ඉවසනවා නම් එයා තමයි දෙපැත්තටම යහපත පිණිස කටයුතු කරන්නේ. සිහියෙන් යුතු ඉවසන අනිත් අය හිතයි මෙයා මෝඩයි කියලා. නමුත් ඉවසනේ කී අගේ දන්නේ සත්පුරුෂයෝ වැඳ වැටුණා. එහෙම වැඳ වැටුණා. මම ඔබ වහන්සේ සරණ යනවා, මාව මහාන කරගන්න කිව්වා. එක පොළොවට එනවා දැන්. දැන් මේ කාගේ ඉවසීමද මේ ඔක්කොම රහත් කරවන්නේ?
නෑ 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 බුදුරජාණන් වහන්සේ ඉවසීම. බුදුරජාණන් වහන්සේ ඉවසීම මේ ඔක්කොම නිකලස් කරවනවා. දැන් තව එක බමුණෙක් කැවිල්ලවිලා මෙයාට තරහට බැනගන්න බෑ. මෙයාට බනින්න බෑ. දැන් ඊළඟ තියෙන බිලංගික සූත්‍රය කියලා. මෙයාගේ තරහ වැඩිකමට බනින්න බෑ. ළඟට ඇවිල්ලා කර බාගෙන දැන් මූණ එල්ලගෙන ඉන්නවා දැන්. බුදුරජාණන් හිත දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි ඉතින් පිරිසුදු හිත් තියෙන පාරිසුද්ධ හිත් තියෙන තරහ යන්නේ නැති කෙනෙකුට කිපුණොත් එහෙම උඩු සුළඟට දැම්ම දෙයක් වගේ යාට ඒ පාප වෙනවා කිව්වා. ඒතර හිත දැක්කනේ වැඳ වැටුණා සිරිපා කමල් ළඟ. මාව මහාන කරගන්න කිව්වා. පැවිදි වුණා. මේ ඔක්කොම ටික ද්වේෂයෙන් ආපු අය. නමුත් ඇතුලේ තිබු පින ඉස්මතු කරලා ගන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ කොයි තරම් දක්ෂයිද. ඉවසන්න පුරුදු වෙන ඉවසීමම මුල් කරගෙන සසරෙන් නිදහස් වෙයි. ඉවසන්න පුරුදු වුණොත් ඉවසීමම මුල් කරගෙන සසරෙන් නිදහස් වෙයි. ඒ සඳහා ගුණධර්ම දියුණු කරගන්න වාසනාව ලැබේවා. අද ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ මඬවල උල්පත මාතලේ මහමෙවුනා භාවනා සපුවේට සම්බන්ධ මේ පින්වත් පිරිස සියලු දෙවියන්ට පින් පිණිසත් ධර්මීය ගෞතම සසුන ආරක්ෂා කරන්න කියලා දෙවියන්ට පින් දීම පිණිසත් මේ පින්කමට සහ සම්බන්ධ සියලු දෙනාගේ මියගිය ඥාතීන්ට පින් පිණිසත් මේ කටයුතු කරන්නේ. ඉතින් මේ පින් බලය දෙවියන්ට අනුමෝදන් වෙලා දෙවියෝ ගෞතම බුදු සසුන ආරක්ෂා කරගනිත්වා මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වී සැපවත් වී සැපවත් ජීවිතයකට පත්වේවා කියලා සාදුකයන්. දහම කියා දෙන කලණ මිතුරු සංගරුවනට ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ප්‍රධාන මේ පින් අනුමෝදන් වී ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට යමා නිවන් සුව බොහෝ දුර නොවේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අද මේ පින්කමට මේ ධර්ම දාණයට අමෘතේ දන් දෙන මේ ධර්ම දාණයට සම්බන්ධ වුණ මේ පින්වතුන් සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සියලු දෙනාටත් කාටත් ශ්‍රවණය කළ දැක බලා ගන්න සියලු දෙනාටත් එකම එක දෙයක් හිතුණත් ඇති. ඒ තමයි මේ තරහා නැති කරගන්න ඇත්තා. මට ඉවසන්න ඇත්තා. මං අද ඉඳලා ඉවසනවා කියලා සිතිවිල්ලක් ඇති කරගත්තා නම් ඒකත් ඇති. ඊට පස්සේ ආව මෙහෙවයි ඒ ගුණේ විසින්. එනිසා මේ පින් බලෙන් ඒ කාන්තෙන් අපි කාටත් ඉවසීම නැමැති බලවත් ගුණය දියුණු කර ගැනීමේ වාසනාව උදා වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් උපකාර විත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.